අයිබෝන් කිලි පිළිගන්න ඔගොල්ලෝ සිලුම් දෙනාම ඉන්නේ සතින් YouTube channel එකට මේ වීඩියෝ එකෙන් ඇත්තටම කතා කරන්න හිතුවේ සනස ඩෙවලොප්මන්ට් බැංක් එකේ මේ රයිට් ඉෂුව එක සහ මේ වෙලාවේ ඔයගොල්ලෝ මේ රයිට්ස් ගන්න සුදුසුද ඒ වගේම දැන් කරන්ට් යන මාකට් ප්‍රයිස් එකත් එක්ක මොන වගේ තත්ත්වයක්ද ඇති වෙලා තියෙන්නේ ඒ වගේම මේකේ ෆන්ඩමෙන්ටල් සහ ටෙක්නිකල් සයිඩ් එකත් බලමු මොකද රයිට් ඉෂුව ඩේට්ස් විශේෂයෙන්ම ක්‍රිටිකල් ඩේට්ස් එන එක්ස්‍රයිට් ඩේට් එක බොහොම ආසන්නට ඇවිල්ලා තිනවා ඒ නිසා අපි ඒක ඇනලිසිස් එකක් අපි බලමු ෆන්ඩමෙන්ටල් සහ ටෙක්නිකල්ස් ඒත් එක්කම හිස්ටරි එකේ මොන වගේ තත්ත්වයක්ද මේක තියෙන්නේ මේක ලොง ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එකකට සුදුසුද කියන එක අපි මේකෙන් සාකච්ඡා කරලා බලමු මේක ඇත්තටම Q2 results වල performance එකක් මම කලින් වීඩියෝ එකේ ගිනාවා ඒ නිසා මම ගොඩක් ලොකුට ඩීටේල් යන්නේ නැහැ ගොඩක් රේෂියෝස් සම්බන්ධයෙන් තමයි මේක ફોકસ කරන්න හදන්නේ එතකොට ඒකත් එක්ක Q3 performance එක ගැන අපි සාකච්ඡා කරලා බලමු හරි මුලින්ම බලමු මේ රයිට් ඉෂුව එකේ ක්‍රිටිකල් ඩේට්ස් මොනවද කියලා. ඒතර ඒක තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. මෙතන එක්ස්රයිට් ඩේට් එක ඔයගොල්ලන්ට පේනවා ඉතින් ඔක්තෝබර් 27 තමයි තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝ මේක රයිට්ස් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔක්තෝබර් 26 ෂෙයාස් අරගෙන තියෙන්න ඕනේ ඔයාගේ account එකට. ඔක්තෝබර් 27 ගත්තත් ඔයාලා රයිට්ස් අයිති වෙන්නේ නැහැ. ඒ නිසා SDB එකේ ෂෙයාස් කවුරු හරි නැති එක්කෙනෙක් රයිට්ස් ගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔක්තෝබර් 26 අවසාන දවස විදියට ෂෙයා පර්චේස් එක කරන එක කරන්න ඕනේ. එතකොට එහෙම ගන්න ෂෙයාස් වලට ඔයගලන්ට නොවැම්බර් 17 වෙනකම් පේමන්ට් කරන්න පුළුවන් විශේෂයෙන්ම රයිට් සබ්ස්ක්‍රයිබ් කරනවා නම් එහෙම නැත්නම් ඔයා රයිට් සෙල් කරනවා නම් ඒත් නොවැම්බර් 16 වෙනකම් ඉඳ තිනවා ඔයාගේ රයිට්ස් ටික විකුණන්න රිනන්සියේෂන් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට තමයි මේකේ ක්‍රිටිකල් ඩේට් සෙට් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ රයිට් ඉෂුව එක ඇත්තරම 1 to 2 ඉෂුව එකක් විදිහට තමයි ගිහිලා තියෙන්නේ. අලුත් ෂෙයා එකක් හම්බෙනවා ඔයා ගාව තියෙන හැම ෂෙයාස් දෙකකටම. ඒ වගේම මේකේ කන්සිඩරේෂන් ප්‍රයිස් එක රුපියල් 50යි. එතකොට දැන් කරන් මාකට් එකේ යන ප්‍රයිස් එක තමයි ආසන්න වශයෙන් 57 වගේ. එතකොට දැනටත් මේක තියෙන්නේ ඩිස්කවුන්ට් ප්‍රයිස් එක. හැබැයි මේක ඩිස්කවුන්ට් එක ලොකු ඩිස්කවුන්ට් එකක් තිබ්බා මේ ඔක්තෝබර් 21 ප්‍රයිස් එක පල්ලෙහාට වැටෙන්න කලින්. ඔක්තෝබර් 21 වගේ වෙනකොට ඇත්තටම මේක 65කට වගේ ලෙවල් එකකටත් ගිහිල්ලා තිබ්බා. එතකොට ඩිස්කවුන්ට් එක දැනට තියෙන ලෙවල් එකෙන් පොඩි අඩුවීමක් තියෙනවා. නමුත් දැන් තියෙන ලෙවල් එකේ ගත්තත් මේක ගන්න එකේ එහෙම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන එකේ ප්‍රශ්නයක් නැහැ කියන පුළුවන් විශේෂයෙන්ම දැනට ස්ටොක්ස් අරන් තියෙන ෂෙයා හෝල්ඩර්ස්ලාට. හරි මේකත් එක්ක අපි මේකේ රයිට්ස් ගන්න හරි අලුතෙන් ෂෙයාස් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් විශේෂයෙන්ම ලොง ටර්ම් පර්පස් එකට මම ફોકસ කළා තමයි අද බලන්නේ. එතකොට මේකේ 5 year history එක වගේ කොහොමද ෆයිනෑන්ෂල්ස් මූව් වෙලා තියෙන්නේ කියලා අපි බලමු. එතකොට ඔයගොල්ලෝ මේ දකින්නේ NII එක සහ net interest margin එක පසුගිය අවුරුදු 5ක වගේ කාලයක බැලුවෙන් පස්සේ ඔයගොල්ලන්ට පේනවා තියෙන්නේ NII එක 2018ට සාපේක්ෂව 2019 දී 26.62%කින් වර්ධනය වෙලා තිනවා. මේ buy cap වෙලා තියෙන එක. ඒ වගේම net interest margin එක ගත්තොත් 6.96% වර්ධනයක් පෙන්නුම් කරලා තිනවා. NIM එක ගත්තත් ඔයගොල්ලන්ට පේනවා තියෙන්නේ ආසන්න වශයෙන් 6.6ක වගේ level එක 2019 වර්ෂෙදි තිනවා. ඒක 2018ට සාපේක්ෂව 6.96% වර්ධනයක් පෙන්නුම් කරලා තිනවා. NIM එක ඇත්තම මේ වගේ positive result එකක් තිබ්බට මේක ඇත්තම profitability level එක පොඩ්ඩක් අඩු වෙලා තිනවා. දැන් අපි ඒක ඉස්සරහට බලමු. දැන් මේ තියෙන profitability level එක මෙතන profit before tax එක ඔයගලන්ට පේනවා තියෙන්නේ 2018ට සාපේක්ෂව 2019 දී 0.95%කින් අඩු වෙලා තිනවා. මේකට ප්‍රධානතම හේතුව තමයි ඇත්තම impairment charge එක වැඩිවීම. මොකද impairment charge එක NP rate එක වැඩිවීමත් එක්ක PNL එකෙන් charge වෙන කොටස වැඩි වෙලා තිනවා. ඒ වගේම අලුත් IFRS 9 principles අනුව මේකට stage wise impairment එක අලුතෙන් calculate කිරීමත් එක්ක මේ ඉන්ඩස්ට්‍රි එකේ කොහොමත් impairment charge එක බැංක එකේ ෆයිනෑන්ස් ඉන්ඩස්ට්‍රි එකේ කලින් අවුරුදු වලට වඩා සාපේක්ෂව වැඩිවීමක් කොහොමත් පෙන්눔 කරලා තිබ්බා. ඒ වගේම NP ratio එක වැඩිවීමත් මේකට ප්‍රධාන වශයෙන් බලපාලා තිනවා. ඒ වගේම effective tax rate එකත් 2018ට සාපේක්ෂව 2019 දී වැඩි වෙලා තිනවා. ඒ නිසා මෙන්න මේ තියෙන profit lines වලින් PAT එක එහෙම නැත්නම් profit after tax එක calculate කරනකොට මේකේ තවත් effect එක වැඩි වෙලා තිනවා. ඒ කියන්නේ profitability levels අඩු වෙන පැත්තට තමයි ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ combined effects නිසා. හරි මේ තියෙන්නේ අපි අර කතා කරපු impairment charge එක. ඔයගලන්ට පේනවා ඇති impairment charge එක 2019 වෙනකොට කොච්චර steep growth එකක් පෙන්වනවාද කියලා 74.47% වර්ධනයක් පෙන්වනවා 2019 දී 2018ට සාපේක්ෂව. ඒ වගේම NP ratio එක බලන්න. NP ratio එක 2018 දී ආසන්න වශයෙන් 2.50ක් වගේ තමයි තියෙන්නේ. 2019 වෙනකොට ඒක 104 මාරක වගේ ලොකු ලෙවල් එකකට වැඩි වෙලා තිනවා. ස්ටීප් ඉන්ක්ලයින් එකක් තියෙනවා gross NPL ratio එක. ඒතර මෙන්න මේ NPL වැඩි වීමත් එක්ක impairment charge එක වැඩි වෙලා තිනවා. impairment charge එකෙන් PNL එකට ආපු බලපෑමෙන් profitability levels අඩු වෙලා තියෙනවා. ඒ වගේම company එකේ growth එක දිහා බැලුවොත් එම total asset base එක උගලන්ට පේනවා ඇති වැඩි කරගෙන තිනවා 11.33 කින් 2019 වර්ෂයේදී 2018ට සාපේක්ෂව. මේක ඇත්තරම
ඉතා විශාල ප්‍රමාණයේ බැංකුවක් නෙමේ ඇසට් බේස් එකෙන් බැලුවොත් එහෙම මේක ආසන්න වශයෙන් රුපියල් බිලියන 100ක වගේ ඇසට් බේස් එකක් තියෙන බැංක එකක්. හැබැයි බැංක එක දිගට grow වෙලා තියෙන බව ඔයගලන්ට පේනවා ඇති. ඒ වගේම annual growth rate එක 2019 දී ගත්තොත් එහෙම ආසන්න වශයෙන් 20%ක වගේ annual growth rate එකක් තියෙනවා මේ 5 year compounding annual growth rate එක බැලුවොත් එහෙම. හරි ඒකත් එක්කම අපි බලමු මේක key financial ratios වගේක්. මෙතන 2015 ඉඳන් ඔයගලන්ට පේනවා ඇති return on equity percentage එක පෙන්වලා තිනවා. ඔයගලන්ට පේනද මේ profitability එකේ අඩුවීම percentage එකක් විදියට මේක තමයි අපි කලින් slides වලදී දැක්කේ. ඒතර profitability එක අඩුවීම නිසා ROE එකත් අඩු වෙලා තිනවා. සැලකිතු ප්‍රමාණයෙන් අඩු වෙලා තිනවා කියලා ඔයගලන්ට පේනවා ඇති 2019 වෙනකොට 3.35ක level එකටම අඩු වෙලා තිනවා return on equity percentage එක. හැබැයි ඒ වුණාට investor confidence එක අපි measure කරන price earning ratio එක ගත්තොත් එහෙම 2015 ඉඳන් 2019 දක්වා ගත්තොත් එහෙම ඔයගලන්ට පේනවා ඇති investor confidence එක දිගින් දිගටම වැඩි වෙලා තිනවා. ඒ නිසා කවුරු හරි long term hold කරගෙන ඉන්න එක්කෙනෙකුට මෙන්න මේ ratio එක වටිනා වෙන්න පුළුවන්. මොකද මේකෙන් තමයි අපි බලන්නේ මේක stability එක සහ මේ stock එකට කොච්චර interest එකක් market එකේ investors ලා දීලා තිනවද කියන එක ගැන අපිට මේකෙන් පෙන්නුම් කරනවා. ඒ නිසා investor confidence එකේ කිසිම ගැටලුවක් ඇති වෙලා නැහැ කියන එක ගැන අපිට අදහසක් ගන්න පුළුවන් පසුගිය අවුරුදු 5ක කාලය බැලුවයින් පස්සේ. ඒ වගේම ඊළඟට වටිනාම indicator එක තමයි net asset value එක. net asset value එකත් එහෙම නැත්නම් company value එක overall වැඩි වෙලා තියෙන බව පේනවා ඇති. net asset value per share ගත්තොත් එහෙම රුපියල් 136.20කට 2019 වෙනකොට වැඩි වෙලා තිනවා. මේක 2015 ඉඳන් ගත්තොත් 131.62 ඉඳන් වැඩි වෙලා තිනවා. ඒක ඉතා විශාල growth එකක් නොවුණත් මේකේ වර්ධනයක් දක්නට තියෙනවා කියන එක තමයි මෙතනින් පැහැදිලි වෙන්නේ. ඒ වගේම price to book value එක ගත්තොත් එහෙම price to book value එක ඉතාම හොඳ level එකේ තියෙනවා. ඇත්තටම කිව්වොත් දැන් 2019 තියෙන්නේ මේක discounted price එකකට වගේ කියලා අපිට කියන්න පුළුවන්. එන්නෙන්නම බැලුවොත් එහෙම ඉතිහාසයේ තිබ්බ prices එක 0.47 price to book value එක මේක. ඒ කියන්නේ පැහැදිලිවම under value stock එකක් කියලා අපිට පේනවා. ඒ වගේම මේකේ financials එන්නෙන් ඉස්සරහට හොඳ වුණොත් එහෙම අපිට මේක මේට වඩා වැඩි level එකකට යයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකෝර ඒ assumption එකකින් කවුරු හරි මේක long term hold කරගෙන හිටියොත් මේක වටිනා stock එකක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඉදිරි අවුරුදු 2-3ක වගේ කාලය ඇතුළත මේක තනිකරම depend වෙනවා bank එකේ performance එක අනුව. අපි ඒ නිසා මේ performance බලනත් එක Q3 financials වලදී ඒක අපි හරියටම assess කරගන්න උත්සාහ කරමු. ඒ වගේම investors ලාට ඊළඟට වැදගත්ම indicator එක තමයි මේ dividend yield එක. dividend yield එක ගත්තොත් එහෙම dividend yield එකත් ඔයගලන්ට පේන ඇති එන්නෙන් වැඩි වෙලා තිනවා. හැබැයි 2018 දී dividend declaration එකක් වුණු බවක් පේන්නේ නැහැ. හැබැයි 2019 දී 10.95% වගේ dividend yield එකක් තියෙනවා. මොකද 2019 දී මේගොල්ලෝ රුපියල් 7ක dividend එකක් declare කරලා තිබ්බා. ඒකට ඒ වෙලාවේ තිබ්බ current market price එකත් එක්ක අනුව බැලුවොත් එහෙම dividend yield එක 10.95% වගේ level එකකට ඇවිල්ලා තියෙනවා. හරි මෙන්න මේ අන්ඩර්ස්ටෑන්ඩින් එකත් එක්ක අපි බලමු දැන් SDB එකේ සෙප්ටම්බර් 30th එහෙම නැත්නම් Q3 එකේ ෆයිනෑන්ෂල් රිසල්ට්ස් මොන වගේද කියලා. උගලන්ට මේ පේන්නේ ඉන්කම් ස්ටේට්මන්ට් එක. මේ තියෙන්නේ 9 මන්ත්ස් වලට කෙලවර වන ඉන්කම් ස්ටේට්මන්ට් එක. NII එක කලින් අවුරුද්දට සාපේක්ෂව 104% වර්ධනයක් කරගෙන තියෙනවා. ඒ වගේම බැංක එකේ බිස්නස් එක grow වෙච්ච බවක් අපිට පේනවා. ඉන්ට්‍රස්ට් ඉන්කම් එක වැඩි වෙලා තියෙනවා. ඒ වගේම liability side එකේ expenses උත් වැඩි වෙලා තියෙනවා. overall positive impact එකක් තමයි අපිට පේන්නේ. ඒ වගේම net operating income එක 30%කින් වර්ධනය කරගෙන තිනවා මේ වලින් එන combine effect එක. ඒ වගේම මෙතන තියෙන ලොකුම indicator එක තමයි මෙන්න මේ impairment charge එක අඩු කරගෙන තිනවා. මෙතන ලොකු impairment charge එකක් ඇත්තටම 2019 සෙප්තැම්බර් වලදී ගිහිල්ලා තිනවා. මේක බොහෝ විට මේ අවුරුද්දට විතරක් විශේෂිත වූ සිදුවීම් වලින් සිදුවෙච්ච දෙයක් කියලා අපිට හිතන්න පුළුවන්. මොකද කලින් අවුරුදු වල impairment charge එකත් එක්ක බැලුවයින් පස්සේ average මිලියන 500ක වගේ impairment charge එකක් තමයි ගිහිල්ලා තිබ්බේ. ඒකට මේක ටිකක් excessive 2019 දී තිබ්බ තත්ත්වේ බොහෝ විට individual impairment එකෙන් සමහර clients ලාගේ තිබ්බ issues නිසා ඒ facilities impair කරන්න සමායට තීරණය කරන්න තිබ්බ බැංක එක. ඒතොර ඒ නිසා තමයි 2019ට 2019 profit එකට මේ impact එක ඇවිල්ලා තියෙන්නේ. මේක අපිට හිතන්න පුළුවන් අතරම one off event එකක් විදියට. මොකද මේක අපි කලින් අවුරුදු වල impairment charge එකත් එක්ක බැලුවෙන් පස්සේ මේක ටිකක් excessive point එකක තමයි තිබ්බේ. නමුත් 2020ට එනකොට සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ ඉම්ප්‍රූවමන්ට් එක ඇත්තරම මේ ප්‍රොෆිට් ලෙවල් වලට බලපාලා තියෙන බව ඔයගලන්ට පේනවා. ඒ නිසා තමයි මේකේ ලොකු ප්‍රොෆිට් එකේ වර්ධනයක් පෙන්눔 කරලා තියෙන්නේ. මේ ඉම්පෙයාර්මන්ට් එක ඇත්තරම 2019 දී වැඩි වෙන්න එක හේතුවක් තමයි ප්‍රධාන වශයෙන්ම ඔයගොල්ලෝ දන්නවා. ඊස්ටර් සන්ඩේ ඇටෑක් එකත් එක්ක ගොඩක් පේමන්ට්ස් ක්ලයන්ට්ස් ලාගේ ඩිලේ වෙන්න පටන් ගත්තා. ඒකත් එක්ක ආපු ඉෂුස් වෙන්න පුළුවන් කියලා අපිට මෙතෙන්දී ඇසියුම් කරන්න පුළුවන්. ඒකෙන් වැඩි වෙච්ච NP එක සහ ඉම්පෙයාර්මන්ට් චාර්ජ් එක නිසා මේක
2019 දී impairment charge එක ලොකු වර්ධනයක් පෙන්눔 කරලා තියෙනවා. එතකොට මේ පාර impairment charge එක අඩු වීම නිසා තමයි මෙන්න මේ profit growth එක ලොකුවට පෙන්눔 කරන්නේ. නමුත් මේක මේ growth එකෙන් දිගටම යයි කියන බලාපොරොත්තුවක් අපිට තියන්න බෑ. මොකද මේක outlier එකක් විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට දැනට තියෙන earnings per share එක ගත්තොත් එහෙම දැන් තියෙන result එක අනුව 11.77 ක වගේ level එකක් තමයි තියෙන්නේ. හැබැයි මේක analyze කරලා ගන්න ඕනේ මේ තියෙන්නේ මාස 9ක level එකකට තමයි මේ earnings per share එක තියෙන්නේ. හරි අපි asset base එක දිහා බලුවොත් එහෙම ඔයාලට පේනවා දැන් current assets ඇත්තරම බිලියන 100 පන්නලා තියෙනවා. බිලියන 123ක asset base එකක් තියෙන company එකක් තමයි මේනකොට SDB එක. asset base එක 2019 Q3 වලට සාපේක්ෂව 15%කින් වර්ධනය කරගත්තු බවකුත් පේන්න තියෙනවා. සාමාන්‍ය මේ වගේ පොඩි bank එකක වර්ධනය සාමාන්‍යයෙන් ඉහළගයක් ගන්න පුළුවන් annually. මොකද විශාල bank එකක් grow වෙනවට වඩා පොඩි bank එකකට grow වෙන්න තියෙන chances වැඩි. ඒ වගේම මේ rates වැඩි වෙනවා. මොකද පොඩි වැඩිවීමකින් උනත් percentage gain එක ගන්න පුළුවන් ප්‍රමාණය වැඩි විශේෂයෙන්ම පොඩි සයිස් එකේ තියෙන බැංක්ස් වලට. ඒ වගේම ඩිපොසිටර්ස් ලාත් මේක වැඩි වෙච්ච බව කොහොමද වෙනවා 23ක ඩිපොසිට් බේස් එකේ ඉන්ක්‍රීස් එකක් පෙන්නනවා. මේක ඇත්තටම එකම ප්‍රශ්න වෙලා තිබ්බේ ඉක්විටි ලෙවල් එකේ. එහෙම නැත්නම් මේ කැපිටල් ඇඩ්වොකසි එක 112ක ලෙවල් එකට තමයි ඇවිල්ලා තිබ්බේ. ඒතකොට 112 කියන්නේ ඇත්තටම මිනිමල් ලෙවල් එකට ඇවිල්ලා තිනු රෙගුලේටරි මිනිමම් ලෙවල් එකට 112. ඒ නිසා තමයි ඇත්තටම මේගොල්ලෝ රයිට් ඉෂුව එකට යන්න තීරණය කරලා තින්නේ. ඒ නිසා ඇත්තටම මේ වෙලාවේ මේ රයිට් ඉෂුව එක අතිශය වැදගත් වෙන SDB බැංක් එකට. උතෝර මේක හරහා තමයි SDB බැංක් එක තමන්ගේ කැපිටල් ලෙවල් වැඩි කරගෙන කැපිටල් ඇඩිකුසි එක දැන් තියෙන 112 ලෙවල් එකෙන් ඉහළට ගන්න ප්ලෑන් කරලා තියෙන්නේ ප්‍රයිමරිලි. එතකොට මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි ෆන්ඩමෙන්ටල් සයිඩ් එකේ SDB බැංක් එකේ තියෙන්නේ. ෆන්ඩමෙන්ටල්ස් වල ගැටලුවක් නැහැ කියන එක පැහැදිලිවම කියන්න පුළුවන්. කැපිටල් ලෙවල්ස් වල තමයි ප්‍රශ්නයක් තිබ්බේ. මොකද කැපිටල් ලෙවල්ස් රෙගුලේටරි මිනිමම් එකටම ටච් වෙලා තියෙනවා. එතකොට ඒක වැඩි කරගන්න තමයි මේගොල්ලෝ මේ රයිට් ඉෂුව එක ගේන්නේ. මොකද විශේෂයෙන්ම NP වැඩි වෙන කාල පරිච්ඡේදයක කැපිටල් එක අන්තිම ලෙවල් එකේ තියාගෙන ඉන්න එක ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනවා. ඒ නිසා මේ රයිට් ඉෂුව එකත් එක්ක මේ ප්‍රශ්නේ මගහැරෙයි කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඒ වගේම දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ මේකේ ටෙක්නිකල් සයිඩ් එක. ඔයගලන්ට පේනවා ඇති Bollinger Bands PSR එක සහ MACD RSI ඇඳලා තිනවා. ඒතර මේක දැන් තියෙන පොයින්ට් එකේ ගත්තොත් එහෙම ඔයගලන්ට පේනවා ඇති PSR එක සයිඩ් එකේ මේක බයින් පැත්තර තමයි ඩිසිෂන් එක සෙට් කරලා තියෙන්නේ. අපිට ගන්න පුළුවන් වෙන ඉන්ඩිකේටර් එක ඇත්තනම බයි ඩිසිෂන් එකක් විදිහට තමයි PSR එක තියෙන්නේ. ඒ වගේම RSI එක ගත්තත් මේක ඕවර් බෝට් කියන කන්ඩිෂන් එකේ නෙවෙයි තියෙන්නේ ඇවරේජ් ලෙවල් එකේ. ඒ නිසා මේක කවුරු හරි එක්කෙනෙක් රයිට්ස් ගන්න බලාපොරොත්තුෙන් ගත්තත් ඒකේ ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ලොง ටර්ම් මේක හෝල් කරගෙන ඉන්න එක්ස්පෙක්ටේෂන් එකෙන් ගන්නවා නම් තමයි වඩා වටින්නේ. මොකද මේවා ට්‍රේඩින් ස්ටොක්ස් විදිහට මම හඳුන්වන්න කැමති නැති නිසා. ඒ වගේම MACD එක ගත්තොත් එහෙම MACD එකත් ගොඩක් වෙලාවට ඕවර්ලැප් වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම MACD ලයින් එක සහ සිග්නල් ලයින් එක ගත්තොත් ඕවර්ලැප් වෙන පොයින්ට් එකක් තමයි තියෙන්නේ. ඒතර මේකත් ඇත්තරම ගොඩක් වෙලාවට ඩිසිෂන් එක ඉන්ඩිෆරන්ට් වෙනවා. ඒ නිසා අපි අනිත් පැරාමීටර්ස් වලින් ඩිසිෂන් එක ගත්තොත් එහෙම ටෙක්නිකලි මේක බයි පැත්තට තියෙනවා කියන්න පුළුවන් අපි සාකච්ඡා කරපු ටෙක්නිකල් පැරාමීටර්ස් වලින්. ඒ වගේම මේකේ Bollinger Bands ටිකක් ඕපන් වෙලා තියෙන නිසා වේරියේෂන් එකක් තියෙන බව අපිට පේනවා. එතකොට සමහර විට ඉස්සරහට මේක රයිට් ඉෂුව එකත් එක්ක මේකේ වේරියේෂන් සමහරට තව මේට වඩා ඕපන් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ රයිට් ඉෂුව එකෙන් රයිට්ස් ගන්නකොට අනිවාර්යයෙන්ම අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන තියාගෙන ඉන්න ඕන දේ තමයි මේකේ ප්‍රයිස් එක තියරිටිකල් එක්ස් රයිට් ප්‍රයිස් එකට පල්ලෙහාට වැටෙනවා රයිට් ඉෂුව එකෙන් පස්සේ. විශේෂයෙන්ම එක්ස් රයිට් ඩේට් එකෙන් පස්සේ එහෙම නැත්නම් එක්ස් රයිට් ඩේට් එක දවසේදී හරියටම ඕක පල්ලෙහාට වැටෙනවා. ඒතර මේ පල්ලෙහාට වැටෙන ගාන හරියටම තීරණය වෙන්නේ ඊට කලින් ඩේට් එකේ අවසාන වශයෙන් සෙල් වෙන ප්‍රයිස් එකත් එක්ක. ඒතර ඒක හරියටම අපිට දැන් මේ වෙලාවේ කියන්න බෑ. ඒක අපිට කියන්න වෙන්නේ හරියටම ඔක්තෝබර් 26 වෙනිදා තමයි තියරිටිකල් එක්ස් රයිට් ප්‍රයිස් එක ගැන කියන්න තියෙන්නේ. ඒතර මේකේ ඕවර්ඕල් පික්චර් එක බැලුවෙන් පස්සේ මේ බැංක එක growth potential එකේ තියෙන බැංක එකක් බව පේනවා. ඒ වගේම මේක growth stage එකේ තියෙන්නේ. ඒ නිසා කවුරු හරි කෙනෙක් මේක long term invest කරනවා නම් ඒක ගැටලුවක් නැහැ කියන එක තමයි මෙතන මගේ මතය වෙන්නේ. නමුත් මෙතනින් මම buy recommendation එකක් නෙමෙයි දෙන්නේ. ඕගලන්ට මේ තියෙන factors සමතුලිතව consider කරලා බල්ල ඉවරලා ඕගලන්ගේ decision එක ගන්න පුළුවන්. මම කතා කරපු technical සහ fundamentals තවදුරටත් අධ්‍යයනයෙන් පස්සේ. ඒ නිසා මේක කොයිම වෙලාවකවත් buy recommendation එකක්වත් rights issue subscribe කරන්න දීපු solidization එකක් කියලාවත් බාර ගන්න එපා. හරි ඒතර මේක තමයි මේකේ පණිවිඩය. මේ සම්බන්ධයෙන් මම Q2 එකට කරපු අනිත් ඩීටේල් ඇනලිසිස් එකත් බලන්න. එතකොට ඕගලන්ට ඒකේ කම්බයින් කරලා ෆුල් පිච් එකක් ගන්න පුළුවන් වෙයි. සමහරවිට මේටත් වඩා හොඳ පින්තූරයක් ගන්න පුළුවන් වෙයි. මොකද මම කලින් වීඩියෝ එකේදී Q2 එක සහ බේසික් ෆන්ඩමෙන්ටල්ස් ගැන ගොඩක් ඩීටේල් ඒකෙදිත් කතා කරපු නිසා. හරි නම් මේ වීඩියෝ එක මම මෙතනින් නවත්වනවා. මේ වගේ වීඩියෝස් බලන්න Investor Think YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙපිට තියෙන bell icon එකත් ඔබලා තියාගන්න.
इधर वीडियो के दापे अपडेट अरे मे वीडियो आई हम भी।